අපි අද දින ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විදියට සංකේත වැඩවර්ජනයක් ඇඳවලා තියෙන එකට විශේෂ හේතු කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධාන හේතුවක් තමයි පවතින ආර්ථික අර්බුදයේ හැමුවේ විවිධ සහන අපි ඉල්ලුම් කරා විශේෂ Start your global foundation with ANC call now 0777449955. එම් අපි ක්ෂේත්‍ර රාජකාරී විදියට උද්ගලිකවම බයිසිකලයක් නඩත්තු කරන ඉන්ධන වෙනුවෙන් විශාල මුදලක් වැය කරන කණ්ඩායමක්. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් සහන යම් සහනයක් බලාපොරොත්තු වුණත් නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පිළිතුරක් ලැබුණේ නැහැ. ඊට අමතරව ප්‍රධාන කාරණා තව කීපයක් තියෙනවා. යුනිසෙෆ් ආයතනය මගින් මේ කාරණාව පිළිබඳ අවධානය යොමු කළා. මහා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂණුන්ට 2022 ඔක්තෝබර් මාසයේ ඉඳලා දීමනාවක් දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ දීමනාව සඳහා සම්පූර්ණ මුදල් ලංකා රජයට ලැබුණ බවයි අපි දැනගන්න තියෙන්නේ. නමුත් මේ දක්වා මේ මුදල් අදාළ නිලධාරීන් වෙත ලබා දීමක් සිදු කරලා නැහැ. ඒකත් අප මෙම සංකේත වැඩවර්ජනයේ මූලික අරමුණක්. ඊට අමතරව ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් යම් සාධනීය පිළිතුරක් අපිට අවශ්‍යයි. වැඩි වෙන ඉන්ධන දීමනාව අනුව අපිට බයිසිකලයක් නඩත්තු කිරීමේදී විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශේෂයෙන්ම කිලෝමීටර 1000ක විතර ප්‍රමාණයක් මාසෙකට ධාවනය කරන්න ඕන. එතකොට රුපියල් 10000කට අධික මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා සාමාන්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුට. එතකොට මේ රාජකාරී කිරීමේ අපහසුතාවයේ තියෙන නිසා අපි යම් සහනයක් ඉන්ධන ගැලපුම් ගාස්තුවක් විදිහට ඉල්ලා සිටියා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු දීමනාවක් හෝ ප්‍රතිචාරයක් නොදැක්වීමත් මේකෙදි වැදගත් වෙලා තියෙනවා. ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරිපාලන නිලධාරීන් වන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම වසර ගණනාවක් තිස්සේ අත්හිටවලා තියෙනවා. පුහුණු කිරීම කිසිදු ආකාරයෙන් කරෙන්නේ නැහැ. ඒ කාර්ය ඉක්මන් කරන්නත් ඒ අනුව ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් පෙළ ගැසීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම අදාළ පරිපාලන කටයුතු එහෙම නැත්නම් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ ක්‍රියාමාර්ග නොගෙන ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පරිපාලනය සඳහා යොදා ගැනීමට මෑතක සිට පිඹුරුපත් සකසමින් සිටිනවා. ඒ සම්බන්ධව දැඩි විරෝධයක් පළ කරන වෛද්‍යවරුන්ගේ කාර්යයන් සම්බන්ධව අපේ රාජකාරී බොහොමයක් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. අපි කරන්නේ පාරිසරික සෞඛ්‍ය කටයුතු, ආහාර සෞඛ්‍ය කටයුතු සහ ඒ හා සම්බන්ධ බැඳිච්ච නෛතික කාරණා බොහොමයක් ඉටු කරන්නේ. ඒ සම්බන්ධව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇර අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විශේෂ පුහුණුවක් ලැබපු අය නෙමෙයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අලුතින් ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ විරෝධය පළ කිරීමත් මෙම සංකේත වැඩවර්ජනයේ විශේෂිත අරමුණක් වෙලා තියෙනවා. එම සංකේත වැඩවර්ජනයේ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වන්නේ නම් අපි ඉදිරියේදී මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග කීපයකට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විදියට බලාපොරොත්තු වෙනවා.